අයිබෝවන් අගව ඩායෝජනයක ඉහළම ප්‍රතිලාභය ලබා දෙන ලංකාවේ විශ්වසනීයම ආයතනය වන පින්තන්න ප්ලාන්ටේෂන් ආයතනයේ අගව බීජේ සිට නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන අදියර දක්වා සහ මෙරට ඩොලර් ගෙනේනු ලබන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ ගෙනේනු ලබන වීඩියෝ මාලාවේ දෙවන අදියර වන වතු කළමනාකරණය පිළිබඳ සම්පූර්ණ විස්තරය අද ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. ඉතින් අපගේ පසුගිය වීඩියෝ වලින් කතා කරේ මෙම ක්‍රියාවලියේ මූලික අදියර වන තවාන් කළමනාකරණය පිළිබඳව. ඉතින් එම වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම ආරාධනා කර සිටිනවා එම වීඩියෝවත් බලන්න කියලා. එහෙනම් මේ ලස්සන පරිසරයේ සබා දහම විදින ගමන් අපි ගිහින් කතා කරමු අද දවසේ වැවිලි කළමනාකරණය පිළිබඳව. පැලයකට ජීවය ලබා දෙන්න දවසකේ පැලේ රූස ගසක් බවට පත්ති අපිට හුස්මක් ලබා දෙන්නත් මොනතරම් කාර්යභාරයක් තියෙනවද මේ පිළිබඳව වඩාත් හොඳින් විස්තරාත්මකව දැනගන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පින්තන්න වැවිලි අංශයේ කළමනාකරු අනුරුද්ධ වෛද්‍යරත්න මහත්මයා අයිබෝවන් අනුරුද්ධ අයිබෝවන් අපිට දැනගන්න පුළුවන් ද අනුරුද්ධ වැවිලි කළමනාකරණ අධ්‍යයනයේදී මොන වගේ ක්‍රියාවලියක්ද සිදු වෙන්නේ කියලා ඔව් ඇත්තටම වැවිලි කළමනාකරණය කියන ක්‍රියාවලියේදී අපිට විශේෂයෙන්ම සිදු කළ යුතු ක්‍රියාවන් කියසක් තියෙනවා. මෙම ක්‍රියාවලින් ගත්තොත් එහෙම පැල ශේෂ්ත්‍රයේ සංස්ථාපනයේදී පෙර භූමිය සකස් කරගත යුතු වෙනවා. ඉන් අනතුරුව තමයි අපි තවාන තුල හොඳින් දැඩි කර ගන්නා ලද පැලයක් ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කරනු ලබන්නේ. අපි අද දවසේදී මේ ක්‍රියාවලිය සම්පූර්ණ විස්තරයම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට කලින් අනුරුද්ධ මට දැනගන්න පුළුවන්ද මේ භූමිය සකස් කිරීමේදී මොන වගේ කාර්යභාරයක්ද සිදු කරන්නේ කියලා? ඔව් ඇත්තටම භූමිය සකස් කර ගැනීම ක්‍රියාවලියේදී අපි පසට රසායනික පොහොර එකතු කිරීමක් මෙන්ම පසට අවශ්‍ය කරන ප්‍රතිකාර කිරීමක්ද සිදු කරනු ලබනවා. එතකොට අනුරුද්ධ අපි රසායනික පොහොර විතරද භාවිත කරන්නේ? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. අපි රසායනික පොහොර විතරක් නෙවෙයි මේකට ඇත්තටම ගත්තොත් කාබනික පොහොරත් අපි භාවිත කරනවා. එතෙන්දී මූලික වශයෙන්ම අපි භාවිත කරන්නේ කාබනික පොහොර. පැලයක් ශේෂ්ත්‍ර සංස්ථාපනයේදී අපි එක් පැලයකට කොම්පෝස්ට් කිලෝ 5 ගාන වගේ භාවිත කරනවා. මේ වන විට පින්තන ආයෝජනය සමග ආයෝජකයන් රසක් අත්වල බැඳගෙන සිටිනවා. ඉතින් ඔවුන් කැමති ඇති ඔවුන් වෙනුවෙන් වෙන් වුණු අගවුට් පැල කොහොමද සිටුවන්නේ කියලා දැක බලා ගන්න. දැන් මේ රැඳී සිටින්නේ පැල සිටුවා ගැනීම සඳහා සකස් කර ගනිමින් යන පතයායක. අනුරුද්ධ අපිට දැනගන්න පුළුවන්ද මේ පැල සිටුවීම සඳහා යොදා ගන්නා වලවස් සඳහා නියමිත වූ ප්‍රමිතියක් තියෙනවද? ඔව්. ඇත්තරම භූමිය සකස් කර ගැනීමෙන් පසුව අපිට කරන්න තියෙන්නේ වලවල් සකස් කර ගැනීම. එතෙන්දී අපි වලවල් වලට නියමිත පරතරයක් මෙන්ම වලක ප්‍රමාණයද අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම වලක් සකස් කිරීමේදී අපි අඩි 1මාර බැගින් වෙන දිග පළල ගැඹුර අඩි 1මාර වෙන වලක් තමයි සකස් කරගත යුත්තේ. ඊට අමතරව ගස් දෙකක් අතර පරතරය අපි අවම් පරතරයක් විදිහට අඩි 10ක සීමාව පවත්වාගත යුතුයි. එතකොට අනුරුද්ධ අපි මේ භූමිය සකස් කළාට පසුව මේ අගවුට් පැල වගා කරන්න ආරම්භ කරන්න වඩාත් සුදුසු කාලයක් තියෙනවා. අගවුට් ඡාකයක් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කිරීමට අපි විශේෂයෙන්ම භාවිත කරන්නේ මාර්තු මාසයේ අග සිට ජූලි මාසයේ අග දක්වා කාල සීමාව. එයට ප්‍රධානම හේතුව තමයි අන්තර්මෝසම් වර්ෂාවත් එක්ක තමයි අපි පැල සිටීම දිගටම කරන්නේ. මේ වර්ෂාපතනයත් එක්ක පැල ශේෂ්ත්‍ර සංස්ථාපනයේ ඉතාමත්ම යෝග්‍යයි. අනුරුද්ධ අපිට පැල සිටවන ආකාරය බලා ගන්න පුළුවන්ද? පුළුවන්. ඔගලන්ට බලා ගන්න පුළුවන් පැල මොන ආකාරයටද සිටුණු ලබන්නේ කියලා. ඒත්
එක්කම අනුරුද්ධ මේ පැල පසුර සම්බන්ධ වුණාට පසුව නැවතත් සෙවන දැලකින් ආවරණය කළ යුතුද එසේත් නැත්නම් මේ පැල ආරක්ෂා කර ගැනීම සඳහා මොන යම් හෝ උපාය මාර්ග තිබේද ඔව් ඇත්තටම අගවුට් පැලයක් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කරාට පස්සේ නැවතත් සෙවන දැලකින් ආවරණය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ යම් කිසි හානිදායක මට්ටමක් වාර්තා වුවහොත් පමණක් අපි සෙවන දැලකින් ආවරණය කිරීමක් සිදු කරනු ලබනවා දැන් එතකොට අනුරුද්ධ මේ වගේ සිටවාගත් පැලයකට ඊළඟට මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නෙ නැවතත් පොහොර දැමීමක් සිදු වෙනවද ඔව් අනිවාර්යයෙන්ම අපි අගවුට් පැලය ක්ෂේත්‍රයේ සංස්ථාපනය කරාට පස්සේ මාස 3කට වාර අපි පොහොර දැමීමක් සිදු කරනු ලබනවා ඊට අමතරව ජලයේ දීමක් සිදු කරනු ලබන්නේ නැහැ මොකද අපි විශේෂයෙන්ම මේ පැල සංස්ථාපනය කරන්නේ වර්ෂා කාලයේදී නිසා බලන් හිටපු ඔයාලට මේ වෙද්දි අගවුට් ශාක සිටුවීම් පිළිබඳ මනාව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා අනුරුද්ධ අපිට මීළඟට බලා ගන්න පුළුවන්ද වසර කිහිපයක් ගත වුණු අගවුට් ශාක මොන වගේද කියලා ඔව් අනිවාර්යෙන්ම අගවුට් ආයෝජනය සමග දැනටමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආයෝජකයන්ගේ අගවුට් ශාක තමයි මේ විදිහට දැක බලා ගන්න තියෙන්නේ. අනාගතයේදී මේ ශාක තමයි අපේ රටට ඩොලර් ගෙන එන්න උපකාරී වෙන්නේ. අනුරුද්ධ මේ වගේ සාර්ථක වගා කරන අගවුට් සඳහා ආවේනික ලෙඩ රෝග තියෙනවද? ඒ සඳහා මොන වගේ ප්‍රතිකාරද අපිට ගන්න පුළුවන්? ඔව් ඇත්තටම අගවුට් අගාවේදී කුමිහානි මෙන්ම දිලිර හානිද අපිට වාර්තා වීමක් සිදු වෙනවා. නමුත් ආයතනයක් විදිහට අපි මේ හැම දෙයක්ම පෙර සූදානමක් ඇතුව ඒ දිලිර හානි සහ කුමිහානි වලට ප්‍රතිකාර සිදු කරමින් අපි මේ වගාව ඉදිරියට කරගෙන යනවා. අනුරුද්ධ අපි මෙහිදී කතා කරේ මේ අගවුට් ශාක සඳහා හටගන්නා ලෙඩ රෝග ගැන විතරයිනේ. ඒ වගේම බලාගෙන ඉන්න අපේ ආයෝජකයන්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ස්වභාවික විපතකදී ඔවුන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම මේ ගැන ඉස්සරහට කතා කරන්න තමයි හිටියේ. නායම් ගංගමතුර සුලිසුණා මේ වගේ දේවල් තමයි ස්වභාවික අනතුරු විදිහට අපිට වාර්තා වෙන්නේ. නමුත් අපි ප්‍රාර්භෝගිකයාගේ ආරක්ෂාව ගැන අනිවාර්යෙන් සිතිය යුතුයි. ඒ නිසා අපි මේ ස්වභාවික ආපදා වලින් අපේ වතු ආයවල් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ වූ උපක්‍රම භාවිත කරනවා. පළවෙනිම සහ මූලිකම පියවර විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අපි වගා භූමියක් තෝරා ගැනීමේදී නායම් අවදානමක් රහිත සහ ගංගමතුර අවදානමක් රහිත සුදුසු භූමියක් තමයි අපි වගාව සඳහා භාවිත කරන්නේ. ඒ වගේම එම භූමියේ නායම් අවදානම සහිත ස්ථාන තියෙනවා නම් අපිට පුළුවන් ඒවට ගල් වැටි භාවිත කිරීමක් සිදු කරලා සහ නියමිත පරිදි කාණු සකස් කිරීමක් සිදු කරලා නායම් අවදානම ඉතාමත්ම අඩු කර ගැනීම. ඒ වගේ දේවල් තමයි අපි සිදු කරන ලබන්නේ. දෙවැනි කාරණේ විදිහට අපිට සුලිසුලා වලින් සිදු වෙන හානිය හඳුන්වන්න පුළුවන්. සුලිසුලන් වලින් වෙන හානිය ගැන කතා කරොත් එහෙම ඒ වෙන හානිය වැඩි නිසා අපි කලින් හඳුනාගත් ස්ථානවල සුළං බාධක වැටි ඉදිකිරීම මගින් මේ සුළිසුළං වලින් අපේ වගාවට සිදුවන හානිය අපි ගොඩක් දුරට අවම කර ගැනීමට කටයුතු කරනවා. යම්කිසි අවස්ථාවක අප සමාගමේ ආයෝජනය කරලා තියෙන මහත්මයෙකුගේ හෝ මහත්මියකගේ ශාකයකට යම්කිසි වූ අලාභහණියක් සිදු වුණොත් ඒ සඳහා අප සමාගම විසින්ම නඩත්තු කරන සමවයසේම ශාකයක් අපි එම පාරිභෝගිකයන් වෙත වෙන් කරනු ලබනවා. ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා අනුරුද්ධ. බලාගෙන ඉන්න ඔයගොල්ලන්ටත් පැහැදිලි වෙන්නේ නැති පින්තැන්න වැවිලි සමාගමේ ආයෝජනය කරන කිසිදු කෙනෙක්ට අවදානමකින් තොරව ආයෝජනය කරන්න පුළුවන් කියලා. ඒ සඳහා වගකීම පින්තැන්න වැවිලි සමාගම විසින් සහතික කරනු ලබනවා. අනුරුද්ධ අපිට මීළඟට වැවිලි කළමනාකරණයේදී මොන වගේ අධීරයක්ද දැක බලා ගන්න පුළුවන්? වැවිලි කළමනාකරණයේ අවසන් අධීර විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් හොඳින් වැඩුණු අගවුට් ශාක. ඉතින් අපි යම් හොඳින් වැඩුණු වගා උත්සාහකයක් මොන වගේද කියලා බලන්න. Thank you.
ඇති. අපි දැන් මේ ඉන්නේ වනාන්තරයක කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. ගරු දේශබන්දු කුමාර ධර්මසේන මහත්මයාගේ සුරතින් නිර්මාණය කරන ලද අගෞඩ් වගා භූමියකයි අපි දැන් මේ ඉන්නේ. අනුරුද්ධ මම හිතන්නේ දැන් අපි ඉන්නේ වැවිලි කළමනාකරණයේ අවසාන අධ්‍යයනයේ. එහෙම නේද? ඔව්. ඇත්තටම වැවිලි කළමනාකරණයේ අවසාන අධ්‍යයනයේ විදිහට අපි සඳහන් කරේ හොඳින් වැඩුණු නිරෝගිමත් අගෞඩ් ශාක. ඉතින් අපි මේ ඉන්නේ ඒ වගේ හොඳින් වැඩුණු අගෞඩ් ශාක තියෙන භූමියකයි. මෙහිදී ඔයාලට දැක බලා ගන්න පුළුවන් හොඳින් වැඩුණු අගෞඩ් ශාක. විශේෂයෙන්ම මේ ගහක වයස සම්බන්ධව කතා කරොත් එහෙම අවුරුදු 5ක් 5මාරක් වගේ කාලයක් ගත වෙච්ච ශාක තමයි මේ වගා භූමිය තියෙන්නේ. එතකොට අනුරුද්ධ මේ අගෞඩ් ශාක නිරෝගීමත් ශාකද කියලා හඳුනගන්න පුළුවන් ලක්ෂණ තියෙනවද? අපි ඉතාමත්ම හොඳින් වැඩුණු නිරෝගී ශාක විදියට හඳුන්වන්නේ මෙන්න මේ වගේ ශාක. මේදී අපි මුලින්ම බලන්නේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 3ක ප්‍රමාණයක් උසින් ගහේ වට ප්‍රමාණය වට සෙන්ටිමීටර 30කට වඩා වැඩිපුර තියෙන ශාක අපි නිරෝගී ශාක විදියට හොඳින් වැඩුණු ශාක විදියට සටහන් කරා. ඊට අමතරව ගහේ වයස සහ උසත් මෙම සාධක වලට බලපාන ලබන. මේ වීඩියෝ එක බලන් ඉඳපු ඔයාලා නොදන්නා කරුණු රාශියක් මේ වෙද්දි දැනගන්න ඇති කියලා විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි අනුරුද්ධ. ඔබගේ වටිනා කාලය කැප කරලා වැවිලි කළමනාකරණය පිළිබඳව සවිස්තරාත්මක විස්තර පැහැදිලි කරලා දුන්නට. පින්තන්න හුස්ම අගෞඩ් ආයෝජනය සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපගේ වටිනා ආයෝජකයන්ගේ ගැටලු රසකට පිළිතුරු අද දවසේදී ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අගෞඩ් බීජයේ සිට මෙරට ඩොලර්ගෙන මේ ක්‍රියාවලියේ අද දවසේදී මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ එහි දෙවන අධ්‍යයනවන වැවිලි කළමනාකරණය පිළිබඳව. ඉතින් මේ ක්‍රියාවලියේ මීළඟට අපිට හමුවන්නේ ආමු ප්‍රධාන ක්‍රියාවලියයි. ඉතින් ඒ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝ මාලාව පින්තැන්නේ අපි ගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතෙක් ඔබට සුබ දවසක්.